ලංකාව ක්‍රීඩා මල්ල ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය යුගය නියෝජනය කරපු ක්‍රීඩිකාවක්. ඇයගෙන කියනවා නම් ලංකාවේ ලංකා ඔලිම්පික් තරගාවලියට සහභාගී වුණු එක් ක්‍රීඩිකාවක් වගේම සුසුකම් සපුරලා ඔලිම්පික් නරඹන්න යනවා වගේ නෙවෙයි ඔලිම්පික් තරගයේ ක්‍රීඩා කරන්න යනවා කියන එක. ඒක ඉතාම විරල අවස්ථාවක්. ඉතින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිම්මිති සොයිසා මහත්මියට යන්න හම්බුණා 2000 අවුරුද්දේ සිඩ්නි ඔලිම්පික් වලට. ඉතින් මම එතනින් නෙවෙයි ඔබතුමියත් එක්ක අද කතා කරන්න පටන් ගන්න. ඔය පැලඳගෙන ඉන්න ලාංඡන පිළිබඳවත් නෙවෙයි. පළවෙනියටම දුවපු දවස මතකද? මම තරුණයකට සහභාගී වෙලා දුවලා තියෙන්නේ පාසලේ සුවාසාන්තර මල්ල ක්‍රීඩා තරගාවලියක. එතකොට 1984 මම දිව්වේ 11න් පහළ මීටර් 75 තමයි මේ ඒ කතාවට මම පෙන්නන්නම්. මේක තමයි මගේ මේ මුල්ම කප් එක. ඒ කියන්නේ පාසලේ සුවාසාන්තර තරගාවලියේ මම දිනාගත් මටත් මුලින්ම මීටර් 75 දුවල ඔය ප්‍රමාණයම කප් එකක් ලැබිලා තියෙනවා. ඒක ගෙදර තියෙනවා. මගේ පළවෙනි සහතිකේ මීටර් 75 තුන්වෙනි ස්ථානයටත් කප් එකක් හම්බුණා ඒ කාලේ. ඉතින් මගේ කප් එක වගේ නෙවෙයි ඔබට හම්බෙලා තියෙන ඔය කප් එක. ඉතාම මිල කරන්න බැරි වටිනාකමක් තියෙන දෙයක්. මොකද අපි එහෙම දිව්වේ නෑ. මට ඔබත් එක්ක දුවන්න බෑ. ඒක 100%ක් විශ්වාසයි. ඒකට හේතුව ඔබ කාන්තාවක් වුණාට ලංකාවේ පමණක් නෙවෙයි ආසියාවේ වේගවත්ම දහවන ශූරියන් 4 දෙනාගෙන් කෙනෙක්. 2000 අවුරුද්දේ ආසියානු ශූරතා මල්ල ක්‍රීඩා උළෙලේ ලෝකයේ තියෙන විශාලතම මහද්වීපයේ රටවල් ගණනාවක් අතර මීටර් 104 කාන්තා ධාවන තරගයේ රන් පදක්කම දිනාගත් කණ්ඩායමේ එක් සාමාජිකාවක්. එතෙන්ද යනකම් ගිහිල්ලා තමයි ඔබ නැවතුනේ. ඉතින් මේ ගමනේ ආරම්භය අපි කැමති දැනගන්න. කොහොමද මේ දුවන්න පටන් ගත්තේ? අර කිව්වා වගේ අර පළවෙනි තරගයෙන් පස්සේ කොහොමද මේ ගමන ගියේ? මට කලින් තිස්ස මධ්‍ය මහාවිද්‍යාලයෙන් තමයි මම මුලින්ම ක්‍රීඩාව ආරම්භ කරේ. ඉතින් පොඩි කාලේ ඇත්තම කියනවා නම් අපි ඩොක්ටර් ට්‍රේනින් එකක් කරලා නෙමෙයි මේ පාසල් මට්ටමේ ජයග්‍රහණ ලබා ගත්තේ. ඒ දවස්වලදී මට මතකයි පොඩි කාලේදී මේ ඉස්කෝලේ ලොකු අක්ක කෙනෙක් ඉන්නවා කියනවා ඔයාට හිත මේ දුවන්න තියෙනවා කළුතර පිටනියට යන්න තියෙන්නේ ටී-ෂර්ට් එකක් සායක් අරගෙන එන්න දුවන්න කියලා කියනවා. ඉතින් අපි අද කිව්වම හිත තමයි අපි ඒවා ඒ විදිහට ලෑස්ති වෙලා එනවා යන්න. අපි මේ විධිමත් පුහුණුවක් ලැබලා එහෙම කවදාවත් ඔය මම හිතන්නේ මං 17න් 15 වෙනකන් ට්‍රේනින් එකකින් දුවපු කෙනෙක් නෙමෙයි. අපේ ඇඟේ තියෙන එක කියන්නේ අර බෝන් ටැලන්ට් එකත් එක්ක තමයි අපි ක්‍රීඩාවේ යෙදුනේ. මගේ පාසල නියෝජනය කරේ මීටර් 100, 200 සහ දුර පැනීම තරඟවලදී. එතකොට දුර පැනීමේ තරඟයේදී තමයි මට දුර පැනීමේ තරඟෙන් ගෙවුද්දි මම හොඳම 8 දෙනාට තේරුණා. ඒ 8 දෙනාගෙත් මම 8 වෙනියා. 1991 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ 8 දෙනාගෙත් මම 8 වෙනියා. නමුත් එදා මම මීටර් 4යි සෙන්ටිමීටර් 93ක් පැනලා තියෙනවා දුර. පැනලා මම අන්තිමයා වුණත් මට එතකොට ඒ අවුරුද්දේ නැෂනල් කලර්ස් එතකොට දෙනවා අපි තියෙන පරිපාදන මට්ටම
මොහොල මම පැනලා තියලා එතකොට මම ඒකයි මේ කියන්නේ අටවෙනියා වුණත් එතකොට පොඩි කාලේ ඉඳලා මම පළවෙනියා දෙවෙනියා වෙලා නෙමෙයි සමස්ත ලංකා පාසල්වල අටවෙනියා තමයි උනේ අටවෙනියාගේ නමුත් මම පරිසාදන මට්ටම ඉක්මවලා තියෙනවා ඒ දවස්වල දෙනවා පරිසාදන වෙනමම ප්ලේසස් වලට සහතිකයට අමතරව දැන් ඒ අට දෙනාටම ඒ අවුරුද්දේ පරිසාදන මට්ටම ඉක්මවලා සහතික අට දෙනාටම වුණා ඉතින් මේ එහෙම ඊට පස්සේ 1992 මම under 19 මේකේ තව විශේෂත්වය 1991 තමයි මම සාමාන්‍ය පෙළ විභාගයටත් මුහුණ දුන්නේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අතර තමයි මෙම මේ දුරපැණිමේ සෞවෙන් වර්ණ ලබා ගත්තේ ඊට පස්සේ තමයි මම විධිමත්ව පුහුණු වීමක් යටතේ පුහුණු කරලෙක් යටතේ පුහුණු වීම කරන්න පටන් ගත්තේ මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා මගේ පළවෙනි පුහුණු කරු ලක්ෂ්මන්ද අල්විස් මහතා බොහෝ දෙනෙක් ගන්න පුහුණු කරුවේ මේ අතරේ අපි අතර නැති වුණා මම එතුමාට මේ අවස්ථාවක් කරගන්නවා උතුණිවන්සෝ අත්වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඒ තමයි මගේ පළවෙනි පුහුණු කරු අපිට කවදාවත් අපිට ඒස අපේ අනාගතේ දැක්ක කියලා මම හිතනවා අපිට ලොකු පුහුණු වීම් කරේ නැහැ අපේ වයසත් එක්ක අපිට අවශ්‍ය විද්‍යට මූලිකව බේසික් ට්‍රේනින් එකක් තමයි ඒ කාලේ ලබා දුන්නේ ඊට පස්සේ 1992 මම 19න් පහළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කරනවා මගේ පළවෙනි අවුරුද්ද ඒක 19න් පහළ මම ඒකෙදි මීටර් 100ේදී තුන්වෙනි ස්ථානයක් මීටර් 200ේදී දෙවන ස්ථානයක් ලබා ගන්නවා මෙතනදී මම කියන්න ඕන මම මගේම වයස තමයි සුසංකිතා ජයසිංහ දමයන්ති දක්ෂ අපි පොඩි කාලේ ඉඳලා අවුරුදු 17න් පහළ සමස්ත ලංකා ක්‍රීඩා උළෙල ඉඳලම මම සුසංකිතා දක්ෂ එක්ක තමයි මේ සෑම ඉස්සුවක්ම තරඟ වැදුනේ ඒකෙදි 1992 මම දැන් කියපු මීටර් 200 තරඟේ මට මතකයි දක්ෂ තමයි පළවෙනියා උනේ සුසන්තිකා මම තමයි දෙවැනියා උනේ සුසන්තිකා තමයි තුන්වැනියා උනේ ඉතින් ඒකෙදි ඒ මම කියන්න උත්සාහ කරේ ඒ සුසන්තිකා උනත් ඒ වෙනකොට පුහුණු වීම කරලා නෙමෙයි මේ තරඟ දිව්වේ එයාගේ ඇඟේ තියෙන එයාගේ ටැලන්ට්ස් වලින් තමයි මේ තරඟට සහභාගී වුනේ මම මේකෙදි කියන්න උත්සාහ ගන්නේ මේ අනාගතයේට ක්‍රීඩිකාව බිහි වෙන්නේ කොහොමද කියන එකට මුල පුරන්න තමයි මම මේ මෙහෙම කියන්නේ ඊට පස්සේ 1993 අනුරාධපුරයේ තිබුණේ අපේ මේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ලොง ජම්ප් එකෙන් මම සෙකන්ඩ් ප්ලේස් එකක් තියෙනවා 200 එකෙන් උත් සෙකන්ඩ් ප්ලේස් 100 එකේදි මට හීට් එකේදි මම වැටුණා මට තාම මතකයි අද වගේ එක මට මාව නැතිලා මට මේ 100 එක මට ෆිනිෂ් කර ගන්න බැරි වුණා ඊට පස්සේ මම ඒ ක්‍රීඩා උළෙලේ ඉදිරියේ වට මට සහභාගී වෙන්න බැරි වුණා ඊට පස්සේ 1994 එතකොට මම අවුරුදු under 21 සෙල්ලම් කරේ ඒක මට විශේෂී අවුරුද්දක් මොකද මම උසස් පෙළ හැදෑරුවේ අවුරුද්දේ මම වාණිජයන්තෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ එතකොට මම මීටර් 200 100 දුරපැණීම තුනෙන්ම මම ප්‍රථම ස්ථානය ලබා ගත්තා ඒකේ විශේෂත්වයක් උනේ ඒකෙදි මීටර් 100 සහ 200 මම ස්කූල් රෙකෝඩ් එකක් තිබ්බා under 21 ස්කූල් රෙකෝඩ් එකක් තිබ්බා ඒ අවුරුද්දේ 1994 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ඔය කරන අතරේ මම මේ උසස් පෙළට ජාතික පාසල් වර්ණ ලැබුණා ඒක දෙනවා හොඳම පිටක පීඩිකාවන් තෝරගෙන ලංකාවෙන් කිහිප දෙනෙකුට
නැෂනල් කලර්ස් කියලා දෙනවා ස්කූල් නැෂනල් කලර්ස් කියලා මට 1994 එම ජාතික පාසල් වර්ණ ලැබුණා ඒකේ තව සුවිශේෂී දෙයක් කිව්වොත් මම 1994 තමයි ප්‍රථම මගේ ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලට සහභාගී වුණේ ප්‍රථම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සහභාගී වුණේ ඉන්දුනීසියානු ඕපන් චැම්පියන්ෂිප් එකකට මීටර් 104 සහයි තරඟෙට ඒකෙදි මම ග්‍රෑන්ඩ් පදක්කමක් ලබා ගත්තා මල්ලගේ තියෙනවා ඒක මම පෙන්වන්න කියලා මේක තමයි මගේ ප්‍රථම ජාත්‍යන්තර පදක්කම ඒ රෙකෝඩ් එක අපි තිබ්බේ 2001 වර්ෂයේ ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවලියේ එඩ්මන්ටන් නුවර පැවති කැනඩාවේ එතකොට තමයි අපි ඔය රෙකෝඩ් එක තිබ්බේ ඉතින් ඒකෙදී මමත් සුසංකිතා ජයසිංහ දමයන්ති දර්ශස අනුමා සූර්යාරච්චි කියන ක්‍රීඩිකාවන් හතර දෙනා තමයි ඉන්නේ තරණ වාර්තාව තමයි මේ 2021 වර්ෂයේ කියන්නේ එතකොට අවුරුදු මං හිතන්නේ 20ක් නේ ඒ 20ටම තියෙනම රෙකෝඩ් එක තමයි ඒකට ඇත්තටම රෙකෝඩ් එකක් ලංකාව වෙනුවෙන් ලැබීම ගැන මං සතුටු වෙනවා අපි නමුත් මේ දුකක් තියෙනවා අවුරුදු 20ක් තරම් වැඩි කාලයක් මේ රෙකෝඩ් එක තිබීම ගැන මට මේ රට වෙනුවෙන් අපේ ක්‍රීඩා වෙනුවෙන් පොඩි මම මේ අවස්ථාවේ මේ දේ කියන්න ඕන මම දැන් කල්පතර තිස්සපති මහා විද්‍යාලයේ ක්‍රීඩා පටන් අරගෙන 1984 පටන් ගත්ත එක 1995 වෙනකම් මගේ පාසලේ නියෝජනය කරලා නමුත් මම එක දවසකවත් මගේ ස්කූලේ නම ගහපු ටී-ෂර්ට් එකක්වත් ස්කිනි එකක්වත් ඇඳලා දුවලා නැහැ මට හම්බෙලා නැහැ මේ කවදාවත් මම මේක මේ අවස්ථාවේ කියන්නේ දැන් මේ ඉන්න දරුවන්ට ඇඳුම්ද පාවහන් ස්පයික්ස් දාලා දුවනවා දැන් පොඩි ළමයා ඉඳලා අnder 11 12 ළමයි නම් ස්පයික්ස් දාලා දුවනවා මට ඇත්තටම මට ස්පයික්ස් එකක් මගේ අම්මා මට අරන් දුන්නේ මම අnder 17 ඉඳි මම කලුතර එකරා මීට් එකක් ඒ ග්‍රවුන්ඩ් එකේ මුලින් ලයින් එක තියෙන්නේ මේ බාස්කට්බෝල් කෝට් එකේ. ඒකේ අර තාර දාලා තියෙන්නේ. මේ දැන් රත් වෙලා දවල්නේ දුවන්නේ ඉතින් රේස් දෙක තුනක් දුවනකොට ඔක උද හීට් එකයි සෙමි ෆයිනල් එකයි ෆයිනල් එකයි දුවද්දි මගේ කකුලේ යට අර වියපත්ත දැම්මා. ඊට පස්සේ තමයි අම්මට දුක හිතුණා දැන් කොහොම දුවනකොට අමාරුයි නේ කියලා මට තාම මතකයි. මට අඩිඩාස් ස්පයික්ස් එක අරන් දුන්නේ මේ එහෙමයි දැන් ඉතින් අද කාලේ ඔය ඔක්කොම ඇඳුම්ද සපත්තුද හැමදේම තියෙනවා නමුත් මේ ක්‍රීඩාවේ මේ දක්ෂතා අඩු වෙන්න ප්‍රධාන හේතුවක් මම මට දැනෙන හේතුවක් තමයි අද කුඩා කාලේ ඉඳලා ළමයිට මේ ලොකු ට්‍රේනින් එකක් දෙනවා දැන් මම කිව්වේ මම under 19 වෙනකොට තමයි අපි ඉතිමත් පුහුණුවක් ආරම්භ කරන්නේ. එතකොට දැන් මම දන්නවා මේ චූටි ළමයි සමහරක් දෙමව්පියෝ මට කතා කරලා කියනවා අපේ ඌට තාම අවුරුදු 10යි නැත්නම් 11යි මේ යාට ටිකක් දැනන්න පුළුවන් ප්‍රැක්ටිස් කරන්න එවන්නද කියලා. මම කියනවා ඉතින් මේ දුවන්න පුළුවන් නම් එයා දුවයි. දැන්ම හදිස්සි වෙන්න එපා යාට කැමති ඔය ගෙදර අපි හිටමු ඔය ඉස්සරනම් අපි කරන පොත් සෙල්ලම් කරනවා අර කොපර කොපර පිපිඤ්ඤා කියලා යනවා ඔය වගේ එක එක සෙල්ලන්නේ අර අඹ කොටු පයින්ව තමයි අපි කරේ ඒ වගේ අර මූලික ළමයාගේ බේස් එක හැදෙනවන්නේ ඒ වගේ අපි හිතමු අපි අර අඹ කොටු පයින්ව කියලා පෑන්නාම ඒ ළමයාට මේ කකුල් ඒවෙන් පයි වෙනවා අපි මේ ඔය සෙල්ලම් කරනකොට ඒ ළමයා දුවනවා. එතකොට ඒ ළමයාගේ ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ වගේ දේවල්. ඒ වගේ මේ ළමයාට විනෝදයක් එක්ක කරන ක්‍රීඩාත් එක්ක තමයි ඒ ළමයාගේ ශරීරයේ තියෙන දේවල් අපි වර්ධනය කරගන්න ඕන. අපේ
මාංශපේශි පද්ධතිය අපේ අස්ති පද්ධතිය ඔය සියලුම දේවල් අපි වර්ධනය කර ගන්න ඕන අන්න ඒ විදිහට දැන් මම දැකලා තියෙන මේ කීටි ළමයිද අර ඔබලා දැකලා ඇති අර සමහරක් වෙලාවට මේ කීටි ළමයිට දෙනවා මේ අර ආමියෙක්ගේ කට්ටියට දෙන ට්‍රේනින් වගේ පොඩි ළමයිට දෙන ඒවා මේ ඉතින් මට වෙලාවට කිව්වොත් එහෙම මේ මේ රටේ තියෙන තත්ත්වත් එක්ක අපිට හැමෝටම දුන්නා ඒක වැරදි කියන්න බෑ අපිත් ඉතින් අපිට කියන්න පුළුවන් කෙනෙකුට අපි කියනවා නමුත් හැම දිනම කියන දේවල් පිළිගන්න එහෙම කට්ටියක් නැති නිසා අපිට ඒක කරන්න හරි අමාරු නමුත් දෙමව්පියන්ට දැනුවත් කරනවා මම ඔච්චර ළමයිට ට්‍රේනින් කරන්න හොඳ නෑ ඒ ළමයාගේ ඇඟේ තියෙන ශක්තිය දෙන්න මොකද මේ ළමයිට ට්‍රේනින් කරලා කරලා මේ ළමයි වර්ධනය වෙන අවධිය අවුරුදු පහළවක් විතර වෙනකම් මේ ළමයි හැදෙන වයසේදී අර ට්‍රේනින් දුන්නම මේ ළමගේ තියෙන මේ මේ කාටිලේජ් ඒව හැම හයිය මදි තාම හැදීගෙන යන වයස ඊට පස්සේ ඒ ළමයිට මොකද වෙන්නේ එක එක අමාරු වෙනවා දැන් හිස් විදෙනවා කියනවා ඇන්කල් එක විදෙනවා කියනවා ඒවා නිසි විදියට වර්ධනය වෙන්නේ ඊට පස්සේ ඒ ළමයි මෙට්ටු වෙනවා අපි බැලුවොත් දැන් ජාතික පාසල් ක්‍රීඩා වලන දිනන ළමයිගේ 105ක්වත් ජාතික මට්ටමට එන්නේ නැහැ. ඒ කියන්නේ ජාත්‍යන්තරයට යන මට්ටමට ඇවිල්ලා නැහැ. දෙමෝපියන්ගෙන් උත්නම් මේ වෙලාවෙ ඉන්නවා සමහරක් වෙලාවට ළමයට නෙමෙයි උමනාව තියෙන්නේ ස්පෝට් මීට් එකේ පළවෙනියා වෙන්නද දෙවෙනියා වෙන්නද අර ළමයාව පරද්ද ගන්න මෙයා ඔයා යාට වඩා දුවන්නේ එහෙම දෙමෝපිය මේ ළමයිගේ ඔළුවට දානවා. මං කියනවා මේ රටේ ක්‍රීඩාව ඉතුරු වෙන්න රටේ ක්‍රීඩාව ඉස්සරහට යන්න ලෝක මට්ටමේ ජයග්‍රහණ ලබන්න කලබල වෙන්න හොඳ නැහැ. ළමයිව පොඩි කාලේ දුවල දුවල ඒ ළමයිව නාස්ති කරලා ඒ ළමයිවත් ලෙඩෙක් වෙලා ඒ ළමයට මානසිකවත් ඒක බලපානවා ඊළඟට. දැන් උදාහරණයක් විදියට මගේ දරුවෝ දෙන්නත් ක්‍රීඩා කරනවා පාසල් මට්ටමේ කරාම සමහරක් වෙලාවට මේ ඇවිල්ලා කියනවා අයියෝ අම්මේ අත දුවවන්න බැරි වුණානේ මේ අරයට වඩා මම කියන කමන්නේ මම කියන කමන්නේ අම්මා ඉස්සර මේ දිනුවේ නැ පොඩි කාලේ අම්මා පෙරදිච්ච ඒව තමයි දිනුවට වඩා වැඩි පෙරදිච්ච අවස්ථා පෙරදිලා තමයි පස්සේ තමයි ට්‍රේනින් කරලා ඒ වයසට ආවහම හොඳ පුහුණුකරුවෙක් ඇද්ද ට්‍රේනින් කරලා තමයි පුහුණුකරුවන්ගේ තියෙනවා plan එක long term plan කියන එක. ඉතින් එතකොට ඒ ක්‍රීඩකේ පුහුණු කරුවේ ළමෙක් දැක්කම එයාගේ body structure එක දැක්කම එයාගේ මේ බැලුවහම පුළුවන් හඳුනා ගන්න කොහොම වෙලාවට මේ ළමයා ඉස්සරහට ගෙනියන්න පුළුවන් ක්‍රීඩකයෙක්ද කියලා. හැමතිස්සෙම එහෙම ගෙනියන්න පුළුවන් ක්‍රීඩකයෙක් නම් මේක අපි හිතමු ස්ප්‍රින්ටර් කෙනෙක් හදනවා නම් ඒක අපිට ට්‍රේනින් කරලම හදන්න බෑ. ඒ ළමයාගේ ජෙනටික්ස් වලින් එන්න ඕන කොටස. අනිවාර්යෙන් ඒක තියෙන්න ඕන. ඒක ඒ වගේ අපේ අර බෝන් ටැලන්ට් එක නැතුව ස්ප්‍රින්ටර් කෙනෙක් ඔච්චර ට්‍රේනින් කරත් ඒක හදන්න බෑ. ඉතාම පැහැදිලි. ඔබ ඔබ කියන එක ඉතාම පැහැදිලි. ඒකට ඔබට අයිතියක් තියෙනවා. ඔබට අත්දැකීම් තියෙනවා. ඔබ දැනටත් පුහුණු කාරණයක් විදිහට දැන් කටයුතු කරනවා. ඔබ යන්න පුළුවන් ඉහළම තලයට ගිහිල්ලා ඒ සියලු ආකාරයේ අත්දැකීම් ලැබලා තමයි මේ කතාව කියන්නේ. ඒ නිසා ඒකට තියෙන වටිනාකම අතිමහත්. ඒකට චැලෙන්ජ් කරන්න බෑ කාටවත් මං කියන්නේ. මේක තේරුම් ගන්න නැති වටපිටාවක ඔබ කිව්වා වගේ අද දරුවෝ ගොඩක් වෙලාවට යම් කිසි දෙයකට ගියාම ඔවුන්ට ජයග්‍රහණය ඕනේ. ක්ෂණික ජයග්‍රහණ අනිත් එක ඉතා ඉක්මනින් ජාතික තලයට ජාත්‍යන්තර තලයට යන්න සෑහීමකට පත් වෙන්නේ ඔබ ඔය පළඳගෙන ඉන්න ඔබේ බ්ලේසර් එකේ තියෙන ඔය මේ ලාංඡන බැජස් ඊළඟට ඔබේ පසුබිමෙන් පේන ඔය මෙඩල්ස් එල්ලලා තියෙන දේවල් ටික මට පේනවා අති විශාල ප්‍රමාණයක් තව ඔතන තියන්න බැරි කොටසක් ඇති පැත්තක වෙන කොයි හරි ඉතින් මේ මේක ඔබේ සිහිනයක් වෙලා තිබුණාද එහෙම නැතිනම් ඔබේ පොඩි කාලේ සිහිනය ගැන දැනගන්න කැමතියි. මම ඉස්සර ගෙදර වුණත් හිමීට ඇවිද්දේ නැහැ. මේ අපේ ගෙදර පඩි දෙක තුනක් මෙහෙම උඩට නගින්න තියෙනවා මං කවදාවත් ওই පඩියෙන් පඩිය නැගලා
ගෙට ඇතුල් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ පල්ලෙහා ඉඳලා උඩට පැනලා දුවලා ඊට පස්සේ අපි සීයා යාචි පිටියේ අපිත් එක්ක එතකොට ඒ පිටිපස්සේ අර ඉස්සර ගෙවල් වල තියෙනවා මැද මිදුල කියලා එකක්. වටේට කණු තියෙනවා. ඊට පස්සේ මැද මිදුල කියලා තියෙනවා. ඒකේ එම පාලමක් වගේ වැද්දෙක් ගිහිල්ලා තියෙනවා. ඕකේ අර වටෙන් ගිහිල්ලා පඩි පඩි දෙක තුනකින් බැහැලා තමයි එළියට යන්නේ. මම අවදාවත් එහෙම නෑ. මම අර මැද මිදුල හරහා තියෙන පාලම උඩින් පැනලා අනිත් පැත්තට ගිහිල්ලා තමයි එළියට යන්නේ. ඉතින් මේ මම පොඩි කාලේ मोनाहरिकेन्दुला ක්‍රීඩාවට තියෙන මේ දක්ෂතා ඒ වගේම සමහර ළමයි ඉන්න පොඩි කාලේ ඉඳලම නගින උඩ නගිනවා උඩ පුතු වලින් නැගලා කනිනවා ඉතින් ඒවට අරදි මෞර්ය සමහරක් වෙලාවට අනේ වෙලාවෙදී ඒ ළමයව නවත්තන්න හදනවා නගින්න එපා කනින්න එපා වැටේ එතකොට ඒ ළමයා නගිනකොට පොඩ්ඩක් නගින එකට අපි පොඩ්ඩක් වැටුනොත් අල්ල ගන්න විදියට ඉඳලා පණින වෙලාවට අපි තුමු යා පයින් තැනකට ආරක්ෂිත විදියට මොකක් හරි දාලා එක්කෝ යා පණිනකට වැටුනොත් අල්ල ගන්න විදියට එන්නේ මේ විදියට මේල කරලා ඒ වෙලාවේ ළමයාව නවත්තන්න හොඳ නැහැ. එතකොට මේ ළමයා ඒකට බය වෙනවා. ඉතින් අනේ ඒක තමයි මට කියන්න තියෙන අර අවශ්‍ය අවස්ථාවේදී දෙමව්පියෝ ළමයාව නවත්තනවා අනවශ්‍ය අවස්ථාවේදී දෙමව්පියෝ ළමයාව තල්ලු කරනවා. මේක හරහා තමයි අපිට ජාතික අපරාධ සිද්ධ වෙන්නේ. ඒක ජාතික අපරාධ කියලා කියන්නේ අර නියම තැනදි නියම වෙලාවට නියම හඳුනා ගැනීම මෙකරුණාම අපි දන්නේ අපේ ගෙදරට ඇවිල්ලා ඉන්න අපේ දරුවා කොතෙන්ද යන්න ඕනේ මොන පැත්තටද යන්න ඕනේ ਉਹ මොන දක්ෂයේ නේද මේ ගැටලුව දා ඔබ බොහොම අපූර්වවට කියන්නේ මේක හරි වටිනා පාඩමක් වැඩිහිටි ගුරුවරු හැමෝටම මගේ ඩ්‍රීම් එක ගැනනේ අහුව ඔබ මගේ ड्रीम එක එතකොට ඒ පොඩි කාලේ එහෙම මේ ලොකුවටි ඩ්‍රීම් එකක් කියලා නේ අර පොඩි කාලේ කවුරු හරි යවුවා මිති ඕනෙක් කෙනෙක් කියන්නේ මම දන්නවා සර්කල් ලෙසන් වලක් කියනවා අවන් දොස්තර කෙනෙක් වෙන්න ඕන එහෙම කියනවා මිසක් මට ටීචර් කෙනෙක් වෙන්න ඕන කියනවා නැත්නම් මට ඔලිම්පියන් කෙනෙක් වෙන්න ඕන කියලා මම කවදාවත් පොඩි කාලේ නම් කියලා නැහැ එතකොට එහෙම දෙයක් අපි දන්නේ නැහැ ඇත්තටම ඊට පස්සේ ඔහොම දැන් ක්‍රීඩා කරගෙන එනකොට ස්කෝල වලින් ජයක් ගන්න අරගෙන ඉන්නකොට මට මට සිහිනයක් ආවා මම යන්න ඕන ඊළඟට දකුණු ආසියාතික ක්‍රීඩා උදල නියෝජනය කරන්න ඕන කියලා. ඒක එනවා අපි ක්‍රීඩා කරනකොට අපිට ඒ දෙය එනවා. ඉතින් ඒක තමයි මගේ මුල්ම සිහිනේ ක්‍රීඩාවේ. ඊට පස්සේ කොහොම හරි ඒ සිහිනය සැබෑ කරගත්තට පස්සේ එනවා ඊළඟට ආසියාතික මට්ටමේ පදක්කමක් ලබා ගන්න ඕන කියලා. එතකොට ඒ සිහිනයක් සැබෑ කරගත්තා. ඉතින් ওই විදිහට මුලින්ම එන්නේ පදක්කම් ලබා ගන්න සිහින නෙමෙයි ඒක නියෝජනය කරන්න ඕන කියන කැමැත්ත තමයි එන්නේ. ඒක නියෝජනය කරාට පස්සේ හිතනවා මේ පදක්කමක් ලබා ගන්න සිහිනේ අන්න ඊට පස්සේ තමයි එන්නේ. ওই විදිහට ඉතින් ඔහොම ගිහිල්ලා ඊට පස්සේ කොහොමරි ඔලිම්පික් යන්නත් සිහිනයක් තිබුණා ඔය විදියට ඉදිරියට එනකොට කුඩා කාලේ නම් නෙමෙයි තරුණියකපත් වෙනකොට හිතුණා ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කරන්න මහන්සි වෙලා පුහුණු වීම කරන්න ඕනේ කියලා. මොකද මගේ පුහුණු කරුවා විදියට ඒ වෙලාවේ මගේ කටයුතු කරේ 1994 ඉඳලා අයියම් රණසිංහ සර් තමයි 1994 ඉඳලා මගේ පුහුණු කරුවා විද්‍යට කටයුතු කරේ මම ක්‍රීඩාව ගිව් අප් කරන්න කන් 2002 එතකොට සර් මට කියනවා ඔයාට මේ ඔලිම්පික් යන්න උනත් උනන්දු උනත් බැරි කමක් නැහැ ට්‍රේනින් කරන්න ඕන ලොකුකට කිරීමක් කරා ඇත්තටම මේ 1994 අනික අවුරුදු දෙකෙන්ම උසස් පෙළ වාණිජංශේ මුහුණ දුන්නේ මට තිබුණේ බැංකුවකට යෑමේ ආසාවක් තිබුණා. කවදා හරි බැංකුවක තමයි මම ජොබ් එක කරන්න කියලා.
ඒ ආසාවත් 1998 දී මම ප්‍රමුඛ සේවින් සැන් ඩෙවලොප් බැංක් එකේ වැඩ කරා. ඒ ආසාවත් මගේ ඉෂ්ට කරගත්ත වෘත්තිය පැත්තෙන් මං හිතුවේ බැංක කෙනෙක් වෙන්න ඕන කියන එක තමයි. ඉතින් ඒ ඩ්‍රීම්ස් තමයි මට තිබුණේ. විවිධ විශේෂත්වවල සැබෑ චරිත අපේ දරුවා අතරට අපේ පාසල් තුලට අපේ ජනමාධ්‍ය ඇතුලේ එන්නේ ඉතාම අඩුවෙන් අල්පයි සමහරු මේක කරනවා. ඉතින් 1948 ඉඳන් අද 2021 අවුරුද්ද මේ ගෙවුණු මේ වසර ගණනාව තුළ ලංකාවේ ඔලිම්පික් තරඟ සඳහා පරිසාධන මට්ටම සපුරලා සුදුසුකම් ලැබලා ගිහිල්ලා තියෙන්නේ 98 දෙනයි. ඒ 98න් එකක් එක් චරිතයක් ඔබ. ඒ වගේම අද වෙනකොට ජීවත් වෙන්නේ මේ 98 දෙනාගෙන් රට තුල ජීවත් වෙන්නේ 47 දෙනයි. ඒ වගේම ලෝකේ පුරා තවත් 20ක් විතර ඉන්නවා. 67 දෙනෙක් තමයි මේ ඔලිම්පික් සිහිනයේ සැබෑ කරගත්ත කණ්ඩායම අතරින් අපේ රට නියෝජනය කරන්නේ. ඉතින් ඒ දැනට ජීවතුන් අතර ඉන්න 67 දෙනාගෙන් එක්කෙනෙක් නිම්මිද සොයිසටිය. ඉතින් ඒ නිසා ඔබේ වටිනාකම අපේ ජනගහනේ දැන් මිලියන 20කට අධිකයි. ඒ එවන් ජනගහනයක් තුළ ඔලිම්පික් ක්‍රීඩාව නියෝජනය කරපු තාම 100 දෙනෙක් ගිහිල්ලා නැහැ. එයා 98 ඇතුලේ පළවෙනි 100 ඇතුලේ ඔබ ඉන්නවා. ඉතින් අපිට ගෞරවයක් ඒක. රටට ඔබ අත් කරලා දීලා තියෙන කීර්තිය. සමස්ත ලංකා පාසල් බස්නායක පළාත් පාසල් ක්‍රීඩා වල නියෝජනය කරනකොට ප්‍රධාන පෙළේ පාසල් වලින් ආරාධනා ලැබුණා. මට කතා කරා එන්න අපේ ඉස්කෝලේට එන්න ඔයාව. ඔයාට අපේ ඉස්කෝලේ හැම පහසුකම් තියෙනවා එන්න කියලා කිව්වා. මම ඇත්තටම මම කැමති වුණේ ඒකට. මට හිතුණා මේ දක්ෂ කෙනා ඒ හිටියත් තමන්ගේ දක්ෂතාවය පෙන්නන්න පුළුවන් කියන මතේ හිතානිකක මගේ ප්‍රතිපත්තියක් විදිහට මම කවදාවත් කුණු කරලා මාරු කරපු කෙනෙක්වත් පාසල් මාරු කරපු කෙනෙක්වත් නෙමෙයි. ඉන්න තැන ඉඳලා කරන්න ඕන දේ හරියට කරපු කෙනෙක් කියලා ඒ ගැන මම අදටත් ආගන්තුකයෙක්. මං ආස කරන පිළිතුර ඔබෙන් ලැබුණා. ඔබේ අනන්‍යතාවය ඒක තමයි. දැන් ගොඩක් ওই ප්‍රධාන පෙළේ පාසල් එහෙම හරි කැමති ඒ දක්ෂතා තියෙන දරුවෝ තමන්ගේ පාසලට අරන් ඒ විදුහල්පතිවරු විදුහල්පතිනියන් තමන්ගේ අර වංශේ කබල් ගහනවා වගේ තමන්ගේ පාසලේ තමයි මෙයා කියලා පෙන්වන්න කැමති. නමුත් මේ 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 මේවා මේ පුද්ගල බස්සනේ ඒ චරිතයට අනන්‍ය දේවල්. ඒවා පාසලක් මත හෝ ප්‍රදේශයක් මත හෝ ගමක් මත තීරණය වෙන දේවල් නෙවෙයි කියන එක ඔබ වගේම ආසියාවේ අංක 10 ශූරිය සුසන්තිකත් තහවුරු කරානේ. ඇත්නාවල කනිෂ්ඨ විද්‍යාලය, ඇත්නාවල මහවිද්‍යාලය. අහලත් නැහැ මෙතන ඉන්න කවුරුත් අහලත් නැතුව ඇති ඇත්නාවල කොහෙද තියෙන්නේ කියලා අහයි. නමුත් ඇය මේ ඔලිම්පික් සිල්ව පදක්කමක් දිනාගත්තා. ඉතින් මේවා ඇතුලේ කියවෙන්නේ දුවේ පුතේ මේ ඔබේ දක්ෂතා, ඔබේ ප්‍රතිපත්ති, ඔබේ නායකත්ව ගුණාංග, පෞරුෂත්ව ලක්ෂණ මිසක් අනිත් කාරණා නෙවෙයි වැදගත් වෙන්නේ. නමුත් ඔබට මඟ පෙන්වන පාසලක්, ගුරුවරු, පුහුණුකරුවෝ ඉන්න පුළුවන්. ඇය නිතරම දැන් ඇගේ පුහුණුකරුවන් ගැන සඳහන් කළා. මම ඉතා මාගේ කරනවා ඇය ඒ අතීතයේ සිහිපත් කරන එක ඔවුන්ට දුන්නේ ගෞරවය. දැන් ගොඩාක් අය ඒවා මග අරිනවා සමහර වෙලාවට. ඉතින් මගේ දුව මම නම කියනවා මේ වෙලාවේ සසින්දි දිසිල්වා, මගේ පුතා සහන් දිසිල්වා. දෙන්නටම ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා. සසින්දි නම් බස්නාහිර පළාත් ක්‍රීඩා තරඟත් නියෝජනය කරා. සහන් තාම පොඩි ඉස්කෝලේ කොටස් තරඟ නියෝජනය කරලා තියෙනවා. ඒ දෙන්නටම මම දැනට මේ අර පුහුණුවීම් කරන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඒගොල්ලන් ඒගොල්ලෝ කියන කරන්න කියලා මම කියනවා. දැන් සසින්දි බේසරේ
ඕලෙවල්ස් කරනවා හැබැයි මම ගොඩක් කැමති මේ දරුවෙක් ඉගෙන ගන්න පැත්තෙන්ම විතරක් යනවට වඩා ක්‍රීඩාව පැත්තෙන් යනවා නම් ඉතා වටිනවා ඒක ඒ ළමයාට ක්‍රීඩාව කිරීම තුළින් ඒ ළමයාගේ පෞෂ්‍යය ගොඩක් වර්ධනය කර ගන්න පුළුවන් ඕන ප්‍රශ්නයකට මුහුණ දීමේ හැකියාව එනවා ක්‍රීඩා කරන ක්‍රීඩාව කරපු කෙනෙයි නැති කෙනෙයි අතරේ ලොකු වෙනසක් අපිට තියෙන්නේ අන්න ඒ එතනදී ඕන තැනකදී වැටෙන ඕන අවස්ථාවකදී දැන් ගැටින්න ලොකු හයියක් එනවා ක්‍රීඩා කරපු කෙනෙක්ට ඉතින් මම ඒක නිසා මම කොහොමත් මේ ක්‍රීඩාවට දෙන්නාම ඉදිරියට යොමු කරන්න අදහසින් ඉන්නවා මම කියන්නේ හැමතිස්සෙම ඉගෙන ගන්න එකට පළවෙනි තැන දෙන්න ක්‍රීඩාවට දෙවෙනි තැන දෙන්න ක්‍රීඩාවට පළවෙනි තැන දීලා ඉගෙනීමට දෙවෙනි තැන දුන්නොත් එතකොට ඒකත් බැලන්ස් නැහැ ක්‍රීඩාවට දෙවෙනි තැන දීලා ඉගෙනීමට පළවෙනි තැන දෙන්න කියන මතය තමයි ඉන්නේ මම දාහේ ආසියාතික ශ්‍රීලංකා තරගාවලියට යෑමට ප්‍රථම අපේ මේ ටීම් එක මේ තරගාවලියට සුදුසු මදි ඒ කියන්නේ මෙඩල් එකක් ගන්න තැනක නැති බව කිව්වා එතකොට එතනදී මේ අපි ගැටුන්නේ වෙනවාදී එතකොට ඒ අවස්ථාවේදී අපි කොහොමරි දැන් අපි තෝරලත් මේකට යන්න මල්ල ක්‍රීඩා සංගමේ ඊපස්සේ අපි අපි හතර දෙනා මම එතකොට අපි රිලේ ටීම් එකේට තේරිලා තිබුණේ මමත් ගම්යන් කිවිස්ස සමරා සමන්දීත් ප්‍රතිභා හේලා ඉතින් අපි හතර දෙනා තේරිලා තිබුණා දැන් අපිට මේ තරගාවලියට යද්දි රිලේ එකට ටීම් එකට 6 දෙනෙක් යනවා රිසර්ව් දෙන්නයි ටීම් එකේ දුවන්න ඒ කියන්නේ රිසර්ව් කිව්වත් අය දෙනාම එකම මට්ටමේ ඉන්නේ එතකොට හදිස්සිය කෙනෙකුට මොන හරි වුණොත් තමයි අනිත් එක්කෙනා දුවන්න විදියට ඒ විදියට තමයි රිලේ ටීම් එකක් ගෙනියන්නේ නමුත් මෙන්න ක්‍රීඩා මෙන්න ඒෂියන් චැම්පියන්ෂිප් එකට යද්දී රිලේ ටීම් එකට ගියේ හරියටම හතර දෙනයි ඒ හතර දෙනාගෙන් අපි ඇත්තටම කිව්වොත් අපි හැමදාම අපේ අපේ ට්‍රේනින් එකේ අපේ සෙෂන් එක ඉවර වෙලා අපි මේ බැටන් චේන්ජින් වලට මේ මුල් තැන දීලා තමයි අපි ට්‍රේනින් කරේ කරලා කොහොම හරි අපි හතර දෙනා මේ අදිෂ්ඨාන කරගත්ත අපි කොහොම හරි මේකේ හොඳ ටයිමින් එකක් ගමු දැන් අපි මෙතෙක් දුවලා තියෙන ටයිම් එකට වඩා හොඳ ටයිමින් එකකට දුවමු කියන මතේ අපි හතර දෙනා ඉඳලා තමයි අපේ ඒකේ කුණු කරුවෙක් එක්ක අපි බැටන් චේන්ජින් කරා අවාසනාවන්ත ලෙස මේ අපි ඉන්දුනීසියාවේ තිබුණ මේ ක්‍රීඩාවල ගිය වෙලාවේ ප්‍රදීපා හේරත් නුවර මහමායා බාලිකා වෙන් ක්‍රීඩාවට අපි ක්‍රීඩිකාවා ඇය ස්පයික් එකේ ලේස් එක පැටලිලා වැටුණා වැටිච්ච වෙලාවේ මෙයාගේ මේ දණහිස් හොඳටම තුවාල වුණා එතකොට දැන් අපිට දැන් ප්‍රශ්න ආවා මේ ගුලම යවල වැඩක් නැහැ එහෙම ප්‍රශ්නත් එක්ක දැන් අපිට මේක ලොකු අභියෝගයක් වුණා දැන් ඇයවත් මේ ඉන්දෙන් වෙලා දැන් හුන්දිරාගෙන් රිලේ එකක් දුවන්න බෑ කොහොම හරි දවස් තුනක් තිබුණා මීට් එකට කොහොම හරි මේ ප්‍රතිපත්තිය මම කකුල කරේ තියාගෙන හරි දුවනවා ඩොක්ක මට මේක මේ තුවාලෙ වේදෙන්න බෙහෙත් ටිකක් දෙන්න කියලා එහෙම බෙහෙත් දීලා අපිත් එක්ක ගියා එතකොට ડોක්ටර්ස්ලා එහෙම යනවා අපි මීට් එකට යනකොට මේ හැම අංශෙම කට්ටිය ඉතින් එයා කොහොම හරි අපි රෙස්ට් කරලා මීට් එකට දවසක තමයි මෙයාව දුවවන්නේ だっත් ඇත්තටම අපිට අදාහ ගන්න බැරි වුණා ඒ කියන්නේ අපි ප්‍රථම ස්ථානය ලබා ගත්තාම මම හිතන්නේ මේ ආසියාතික ශූරතාවලියක කාන්තා රිලේ ටීම් එකක් ප්‍රථම වතාවට තමයි ගෝල් මෙඩල් එකක් ලබා ගත්තේ ඒ අවස්ථාවේදී ඉතින් අර ඒ වගේ දේවල් අමතක වෙන්නේ නැහැ